වේජාවෙමිලා ඉන්වෝල් වෙලා ICT එකත් එක්ක අපි කරා එකක් PWC එකට මගින් තෑන් කරන්න ඕනේ එකට ක්‍රෙඩිට් ෆ්‍රේම්වර්ක් එකක් ගෙනවා. ඒකෙන් ඕල්ටේටිව් ස්කෝරින් මෙතඩ් එකක් ගෙනවා අර ස්ටෑන්ඩඩ් කොලැටරල් එහෙම නැත්නම් අර සිකියුරිටීස් ඒව අවශ්‍ය නොවන විදියට දැන් ගයක් හදන්න යනකොට ඉඩම ඕනේ. ඒ වගේ ව්‍යවසායකෙක්ට ඕන වෙන එක එක දේවල්. අලුතෙන් පටන් ගත්ත ව්‍යවසායකෙක් යුනිවර්සිටියෙන් එළියට ඇවිල්ලා ඒ මොනසට ඔක්කොම දෙන්න බැහැනේ. ඉතින් යම්කිසි ක්‍රමයක් ක්‍රමවේදයක් ජාමිලා මේ සම්බන්ධ වෙලා හැදුවා. ඇත්තටම මම හරි සතුටුයි කියන්නේ. ඔව් ඔව්. ඒක ලොන්ච් කළා ඇත්තටම ඉවරයි මේ දුලිත් මම හරි සතුටුයි කියන්නේ. ඒක යටතේ මම මේක කිව්වට ගමන් නැහැ අපි බැංකු ජාමි මේ වෙනකොට 10ක් විතර ඔන් බෝඩ් කළා. ඔන් බෝඩ් කරාට මම මේක බය නැතුව කියනවා එක බැංකුවයි නිර්භීතව තමයි අපිට දුන්නේ බිලියන 85ක් වෙනකොට NDB දීලා තිනවා. තව මිලියන 100කට කිට් වෙන්නේ ඒගොල්ලෝ දෙන්න ලෑස්තිලා ඉන්නවා. මිලියන 600ක් විතර පයිප්ලයින් එකේ දිනවා. ඉතින් මම මේ පෙරේදත් හිටියව කන්වර්සේෂන් එක බැංකර්ස්ලත් එක්ක ඇත්තටම ජාමි මේකේ තියෙන ප්‍රශ්නේ මේ ෆ්‍රේම්වර්ක් එක නෙමෙයි. මට තේරෙන්නේ අපි ට්‍රැඩිෂනල් මේ හිතන විදිහ මයින්ඩ්සෙට් එක අන්න හරි මේ මේ දැන් රට ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන මේ මම හිතන්නේ අපි බැංකුව වලටත් ලොකු කාර්යයක් තියෙනවා මේ බලන ක්‍රමය වෙනස් කරන්න මම චූටි එක්සැම්පල් එකක් දෙන්නම් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා අපි ලෝන් ගත්ත විදිය බැලුවොත් ගොඩක් දේවල් වුණා අද බැංකු කතා කරලා පඩිය වගේ දහ ගුණයක් දෙනවා ඒතර බැංකු යම් කිසි වෙනස්කමක් වෙලා තියෙනවනේ ඔය වෙනස්කම මම හිතන්නේ ජාමි දැන් ඔය ෆ්‍රේම්වර්ක් එක අපි දැම්මට මේ අලුත් නවෝත්පාදකයන් නිසා බලන්නේ තාමත් උගක් සැකේ මං හිතන්නේ දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙන්නේ නවත් කොහොමද මේ මයින්ඩ් සෙට් එක වෙනස් කරන්නේ බැංකුවල ඒගොල්ලොත් මේක දැන් අද උගක් පුළුවන් අපිට පොඩි කෙනෙක්ට ඔය ෆීචර් එක යූස් කරන්න අනිවාර්යයෙන් පුළුවන් ස්කෝරින් සිස්ටම් එක තියෙනවා මම කිව්වේ දැන් මම බය නැතුව කියන පේ මීඩියා කියන කම්පැනි ඒගොල්ලෝ පොඩි කම්පැනියක් නෙමෙයි නමුත් ඒගොල්ලන්ට තමයි අර පළවෙනිම අර මිලියන 85 දුන්නේ දැන් මේකෙදි අර ව්‍යවසායකයාගේ එයාගේ දක්ෂතාවයගේ මොකද්ද බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද මේකේ බිස්නස් මොඩල් එක බිස්නස් ප්ලෑන් එක ඒ හැම එකකටම බලලා ඒකට ස්කෝ එකක් දෙනවා ඒක අනුව තමයි අපි එස්ටැබ්ලිෂ් කරන්නේ මෙයාගේ මේ බිස්නස් එක වයබල් प्लान projections බලලා මම මතකයි ඒ දවස්වල ඉතියා මේ ඇමරිකාවේ ඉන්වෙස්ටර් කෙනෙක් එයා ඇවිල්ලා කිව්වා මේ business එක can be a million dollar business ඒ දවස්වල ඉතින් එහෙම එහෙමත් කියපු business plan එක recognize කරේ නැහැ මෙහි bank system එක මොකද ඒගොල්ලන්ට එහෙම framework එකක් නැහැ දැන් පළවෙනි කම්පැනි කිව්ව දැන් දුන්නා කියලා එයා ඊගොල්ලෝ ඇත්තට මේ fund එක use කරලා ස්ථායින තැනකට එන්න පුළුවන් නම් ඒ success stories මත තමයි bank එකට උනත් ආපහු තව දෙයකට එන්න හිතෙන්නේ2 මිලියන් කම්පැනි එකක් කරන්න මාස 6කින් අන්න ඒ ස්ටෝරි එකම ඇති